This is Adha Derana, Sri Lanka's primetime news bulletin. Sathya Pratame. Medivarana Komisariske Chanda Sahatike. Hata Devani Nidahasata Kanda Udarata Abhimanayen Sarasai. Thanadhipathivareku Nathi Dumbaya Sthanaya. දෙවන නිදහස සම්බරන්නට රටම සූදානම් නමුත් දේශපාලන කොරපිටිය අපට ඒට සඳහා ඉඩ තබන්නේ නැහැ. ඒ දින 8ක් ගත වුවත් ජනාධිපතිවරණය පැවැත්වී ජනාධිපතිවරණ උණුසුම තවමත් පහළ නොගොස් ඇති නිසා වේ. කොම නමුත් චතුර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දූෂිතයයි පවසමින් එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් පක්ෂ කිහිපයක නියෝජිතයින් කොළඹදී විරෝධතා රැලියක් පැවැත්වුවා. අපේ පක්ෂවල ප්‍රතිපත්තිවල මූලධර්මවල ගොඩනැගීම්වල වෙනස්කම් තිබෙනවා. හැබැයි අප කවර පක්ෂකට අයිති වුණත් අපි හැම දෙනාටම තමගේ පක්ෂය මතය රටට ගෙන යන්න තියෙන අයිතිය ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. අපේ පක්ෂයේ සියලුම පක්ෂවල සමාජිකයන්ට තමගේ පක්ෂයට අනුව වැඩ කටයුතු කරන්න තියෙන අයිතිය ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. එනිසා අපි අතර වෙන මොන ප්‍රශ්න පිළිබඳව වෙනස්කම් තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ප්‍රශ්නේදී අපි ඉන්නේ එකම ස්ථාවරයක එකම පළගස්මක් අපි ඉන්නවා. අද අපි ඔක්කොම එකට එකතු වෙලා මේ ව්‍යාපාරය ගෙනියන්න තිබෙනවා. අද අපි ඔක්කොම එකට එකතු වෙලා මේ දූෂිත ජනාධිපතිවරණය පිළිබඳව මේ පණිවිඩය හොරකම පිළිබඳව මේ පණිවිඩය දිවයිනේ හැමතැනම මේ එල්ල වුණු සියලු විරෝධතාවන්ට මේ එල්ල වුණු සියලු චෝදනාවන්ට නිසි පිළිතුරු ලැබුණා. ඒ මැතිවරණ කොමසාරිස්වරයාගේ. ඔව් කියා සිටියා. ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේදී දූෂණ අක්‍රමිකතා සිදුව ඇති බවට ඉදිරිපත් වූ කටකතාවල කිසිදු සත්‍යක් නොමැති බව. ඔහු පෙන්වා දෙනවා මෙවර ජනාධිපතිවරණයේදී තරම් මැතිවරණ ඉතිහාසයේ කිසිදු දිනක කටකතා පැතිර නොගිය බවත්. කිසිම ඡන්ද පොලක ඡන්ද ප්‍රතිඵලය ශුන්‍ය කිරීමට තරම් වූ කිසිදු සිදුවීමක් සිදු නොවූ බවත් දිශානායක මහතා අවධාරණය කළා. මැතිවරණ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයෙන් පසු ප්‍රථම වතාවට මාධ්‍යවේදීන් හමු වෙමින්. පසුගිය 26 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණන් කිරීම හා අවසන් ප්‍රතිඵලය දූෂිත බව විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින්ගෙන් චෝදනා එල්ල වුණා. සමස්ත ක්‍රියාවලිය ගත්තොත් ඒක දූෂිතයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී. නීති විරෝධී. We will never allow this to be repeated in the next general election. ජනතාව තොරතුරු දන්නෝ නිදහස්ව සාධාරණව පවත්වපු මැතිවරණයක් නෙවෙයි. මැතිවරණ කොමසාරිස්තුමාගේ මූණ මේ මැතිවරණ ප්‍රතිපදේ ප්‍රකාශනය. මේකට election commissioner මහත්මයා වගේ කියන්න ඕන. වෙනත් තාක්ෂණය පාවිච්චි කරලා පහර දීම් කරලා ඒක ඡන්ද කොමසාරිස් ප්‍රකාශ කරා. මේ රටේ කිසිම ප්‍රබුද්ධ මතවාදයක් නැහැ. එහි ප්‍රතිඵල කිසිසේත්ම අප විසින් පිළිගනු ලබන්නේ නැහැ. ඒ හැම ප්‍රතිඵලයක් සමගම අවසානයේදී මම විසින් අත්සන් කරනු ලැබූ නිල ලේඛනය ස්කෑන් කරලා අවසාන ලේඛනයේ හැටියටත් ඔය හැම ආයතනයකටම අපි ලබා දුන්නා. ඒ අනුව ඒකත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් කමක් තිබුණා හැම කෙනෙකුටම. අර ලැබිච්ච දත්තත් මෙහිදී තියෙන ඉලක්කනොත් මේ දත්තත් නිවැරදිද කියන එක වෙනවා තාත්තා ගන්න. ඒ නිසා ඒ නිවැරදිතාවය එලෙසින්ම පවත්වාගෙන යෑමට අපි මේ කටයුත්තත් කරේ. ඒ සඳහා ගත වෙච්ච තත්පර ගණනක් පමණයි.
ඊට වඩා කාලයක් ගත කරේ නැහැ. ඒ නිසා ප්‍රතිඵල පිළිබඳව ඔය එක එක්කෙනා කියන ලබන නොයෙකුත් විග්‍රහයන් මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. එසේම මැතිවරණ දිනේට පසු දින රජයේ ඉහළ නිලධාරියෙක් කොමසාරිස්වරයාට ආයුධ පෙන්වා බලහත්කාරයෙන් රජයට අවශ්‍ය පරිදි මැතිවරණ ප්‍රතිඵල සකසාගත් බවටද කටකතාවක් පැතිර ගියා. ඒට පිළිතුරු දුන් මැතිවරණ කොමසාරිස්වරයා. මම හිතන්නේ ඒකත් ඒ කටකතාව පතුරවන්න පටන් ගත්ත රෑ 12න් පස්සේ මම ඉස්සලා කිව්වා වගේ. හේත් මම දන්නේ හේතුව ඒ අයගේ දන්නව ඇති. කොහොම නමුත් මේ ස්ථානයට දේශපාලන සම්බන්ධ පිරිස් ආවේ උදේ 4:00 පස්සේ. ඒ ආපු අයගේ නම කියන්න මට පුළුවන් ලාල් පෙරේරා. දෙවෙනි එකේනා මනමේන්ද්‍ර සරත් මනමේන්ද්‍ර. තුන්වෙනි එකේනා ශාමිලා පෙරේරා. කුපුල් ජයසූරිය. නොයෙකුත් කතන්දර අහගෙන මම කාමරේට ආවම ඇහුවා ඔබ ආවේ මාව බල්ලා යන්න නේද කියලා. එතවසේ මේගොල්ලෝ නොනගම තිබුණේ මම මෙතන ඉන්නවද කියලා බලන්නේ. ආවේ වෙන ප්‍රශ්නයකට නෙවෙයි. 26 වෙනි දින මධ්‍යම රාත්‍රියේ පහුණාට පස්සේ මේ රටේ මීට පෙර නොවිවිරු කටකතා පැතිරෙන්න පටන් ගත්තා. එකක් තමයි මැතිවරණ කොමසාරිස්වරයා නිවාස අඩස්සියේ ඉන්නවා කියන එක. ටික වෙලාවක් යනකොට ඔහුට තුවක්කුවක් හෝ පිස්තෝලයක් දික් කරගෙන ප්‍රතිඵල වලට අසම් කරනවා කියලා තව කටකතාවක් තියෙනවා. උදේ වෙනකොට රෝගාතුර වෙලා ඇපලෝ රෝහලට ඇතුල් කරලා කියලා තව කටකතාවක් ඇසුණා. ඊට පසු දිනේදී කොමසාරිස්වරයා නිවාසයට යනකොට ක්‍රියානතුරකට භාජනය වෙලා ස්පීතාලට ගෙනිච්චයි කියලා. ඊළඟ දවසේ එනකොට කොමසාරිස්වරයාගේ දරුවන් අත්අඩංගුවට අරගෙන ඉන්නවා කියලා ප්‍රචාරයක් පත්. මේ ඔක්කොම මේ ඉතිහාසයේ මීට ඉස්සෙල්ලා කවදාවත් සිද්ධ වෙච්චව නෙවෙයි. මම දන්නේ මේ වගේ හේතුව මොනවාද කියලා. මේ විදිහ දේවල් කියන්න මම පැය 37ක් නොකොඩවා මේ කාර්යාලයේ ඉඳගෙනම වැඩ කළා තිබුණා. ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵල පරිගණක තුලින් මාධ්‍යට ලබා දීම සිදු වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයෙන්. ප්‍රතිඵල පරිගණක ගත කිරීමේදීද අක්‍රමිකතා සිදු වී ඇති බවට කටකතා පැතිර ගියා. මේ ප්‍රතිඵල සකස් කිරීම දිස්ත්‍රික්කවල ශාලාවෙන් ශාලාවට ප්‍රතිඵල එහෙම ලැබුණම මධ්‍යස්ථානයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයේ මේ ප්‍රතිඵල සකස් කළා. මම මැතිවරණ කොමසාරිස්වරයාට එව්වා. එක එක ශාලාවේවත් අපිට ලැබිලා තියෙනවා. ඒ ශාලාවල් ඒවා ඔක්කොම එකතු කරාන් පස්සේ එක එක් ඡන්ද ප්‍රදේශයට අදාළ ප්‍රතිඵලය අපිට ලැබෙනවා. මේ ප්‍රතිඵලය අපි අතින් ගණන් හදලා සකස් කරපු අතරතුර ඒවා පරිගණක වලට අතුරු කිරීම කරා. මේ කාර්යය යොදාගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යන ආංශයේ විසින්. මේක තේරුම් ගන්න බැරි සමහර දේශපාලඥයන් විසින් ප්‍රචාරයක් ගෙනිච්චා. මේවර මේ කටයුත්ත කරන්නේ පුද්ගලික සමාගමක් මගින් කියලා. එය මා ළඟට ඇවිල්ලා ප්‍රශ්න කරා. එය පුද්ගලික සමාගමක් නෙවෙයි, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණ අංශය. ඒ අය විසින්ම මේ තාක්ෂණය වෙනස් කරමින් අප සමග අත්වල බැඳගෙන ඉතාමත්ම විශ්වාසනීය විදියට මේ කටයුත්ත කරයි කියන එක මම සහතික වශයෙන්ම කියන්න කැමතියි. මේ අතර අද පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්වරයා හමුවීමට සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් පැමිණ සිටියා. එහිදී ඔහු පැවසුවේ ජනාධිපතිවරණ ප්‍රතිඵල දූෂිත බවට තමා මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බවයි. අපි අද මැතිවරණ කොමසාරිස්තුමා හම්බ වෙලා කතා කරා රත්නපුරේ කවුන්ටින් සෙන්ටර් එකක් ගාව තිබිලා හංසයාට කතිරේ ගහපු දන්ද පත්‍රිකා 64ක් විසිකල්ල තිබිලා 64න් 27ක් තියෙනවා. ඒක හරියටම තියෙනවා කතිරේ ගහලා. නමුත් අනිත් පැත්තේ බොරුවට ප්‍රතික්ෂේප කරන ලදී කියන සීල්ලය ගහලා තියෙනවා. ඉතුරු ඒවා කතිරේ ගහපු එකේ හරහට කොලේ හරහට කතිරේ ගහලා නොයෙක් නොයෙක් දේවල් කළා ආයි ප්‍රතික්ෂේප කළා කියලා තියෙනවා. එතන ඡන්ද පත්‍රිකා ගොඩක් පුච්චලා පිච්චෙන් නැතුව තිබුණ ටික තමයි මේ එකතු කරන් තියෙන්නේ. කවුරුත් නියෝජිතව නැතුව තමයි ගණන් කරලා තියෙන්නේ. මේ හා සමානම දේවල් පුත්තල මනුරාධපුරෙත් උනා. ඒ කවුන්ටින් සෙන්ටර් එකෙන් ගත්ත ඡන්ද ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම අවලංගු කළ යුතුයි. මෙවැනි දෙයක් දැක්කම පස්සේ නමුත් ඒ ප්‍රතිඵලත් එක්ක තමයි මේ හොර ප්‍රතිඵලය අවසානයේ ප්‍රතිඵල වෙලා තියෙන්නේ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ ගැන අපි පැමිණිලි කරා. මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා ගනු ලබන ක්‍රියාමාර්ගය අද පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමසාරිස්වරයා අනාවරණය කළා.